රයි මට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න තියෙනවා. මම පොඩි කාලේ තමයි සමත භාවනා තමයි වැඩි වෙන්නේ. සමත භාවනා කියලා මොනවද කරේ? හුස්ම ඇදීම් පිට කිරීමට, බඩ හැම්බීම් බීම හැකිලීමද? ඒවත් කරා, සැපයි ඒ වගේ කියලා කියනවා කරා. ඔය සැහැල්ලුයි සැහැල්ලුයි වගේ කියන ඒවා පවා. ඒ වචන විතර ඒව භාවනා නෙමෙයි. ඒවා කිව්ව ඊට පස්සේ සමහර විට සමහරු අරහන් අරහන් කියලාත් කියනවා. එහෙමත් භාවනා කරනවායි කියලා තියෙනවා. ඊට පස්සේ ආන්දරේ මම ඉන්දියාවේ රිෂිවරු දෙන්නෙක් කියද්දී ඔය සවුන්ඩ් මෙඩිටේෂන් වගේව කරා. ඔව්, ඒ සියලුම දේ ලෞකික භෞතික නිමිටි. ඔව්. ඒ සියලුම දේ කසින භාවනා. ඔව්, ඒකේ දැන් යම් තත්යකටම දියුණු කරගන්න පුළුවන් නේ මනසේ. ඒකේ අනාගතේ. ඒක ඇත්ත. මනස දියුණු කරගන්න හදාගන්න ටිකක් ඒකාග්‍රතාවයකට එනවා. හැබැයි ඒක తాවකාලිකයි. ඒක තදංගම විස්කම්බන වශයෙන් මනස తాවකාලිකව යටපත් කරනවා. හැබැයි කොයි වෙලාවෙ හරි අර දිය යටේ බුව රබර් බෝලේ වගේ කොයි වෙලාවෙ හරි උඩේනවා. ස්වාමීන් වහන්සේ, දැන් අපි චේතෝ විමුක්තිය කියන එක අපිට ලැබෙනවා දැන් සමතේ වඩ아가ගෙන යනකොට? චේතෝ විමුක්තිය වැඩෙනවා. ප්‍රඥා විමුක්තිය වැඩෙන්නේ නැහැ සමත භාවනාවෙන් විතරක්. මම කියන්නේ චේතෝ විමුක්තියදීත් අර අරිය විමුක්තියේ තියෙන තත්ත්ව අවබෝධ වෙන්න පුළුවන්ද? ඔව්, යම් ආකාරයකට වහරක හාමුදුරුවෝ ඒ හාස්කම කළා. මේ රටේ තිබුණේ මිනිස්සු අතර භාවනා මධ්‍යස්ථානවල ඔය රේණුකානේ හාමුදුරුවන්ගේ කඳු බොඩ තලගල තව ඔය තව නොයෙකුත් භාවනා මධ්‍යස්ථාන තියෙනවනේ දෙල්ගොඩ අරේ මේ තව ඔය කොට්ටාවේ අර මේ ඒ සියලු භාවනා මධ්‍යස්ථානවල තිබ්බේ අනාර්ය ධ්‍යාන කසින ධ්‍යාන කසින සමතය. මේක වහරක හාමුදුරුවෝ වෙනස් කළා. වහරක හාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළා මේ අනාර්ය සමත භාවනාව අරිය ධ්‍යාන ලැබෙන විදිහට හදලා දුන්නා. හැබැයි එතනින් එහාට වහරක හාමුදුරුවන්ට යන්න බැරි වුණා. ඔය ස්වාමීන් වහන්සේ කලින් කිව්වාගේ මටත් ඔය කට්ටියක භාවනා කරනකොට මගේ ඒ කියන්නේ විශාල ආලෝකයක් සමග මෙන්න රැස් වී දෙනකින් ෆැමිලි පාට් වගේ රැස් වී දෙන තත්ත්වයක් හිටේ. මගේ හිත අර අතරට ආවා, කට්ටිය භාවනා කරන අතරට. එතකො ඊට පස්සේ මට මේ විශාල සතුටක් හදවතේ තියෙන වගේ දැනුණා, බයක් නැති වුණා. හැබැයි ඒක පැය පහක් විතර වගේ කාලයක් තිබුණා. ඊට පස්සේ විශාල බයක් ඇති වුණා. මේ රූපාකාරයෙන් වගේ මගේ නලස්තලේ රූප තුනක් ඇතුළු වුණා. ඉතින් පස්සේ විශාල බයක් ඇති වුණා. ඒකත් හේතුව උපාදානයේ බයන් දිස්වා. උපාදානය තමයි ඒකත් ඔයා උපාදානය කරගෙන තියෙනවා. ඒකත් ආමිෂ සුවයක් හැටියට ඒ සුවය ආස්වාදනය කළා උපාදානය කරගත්ත. ඒක නැති වේගෙන යනකොට බයක් ආවා. ඔව්, අනාගතයේ දකින්නවත් මම ගොඩක් දකින්න සුනාමි ඒ වගේ කලින් කියලා තියෙනවා. දැන් ඔයා අනාර්ය භාවනා කරනකොට නොයෙකුත් ආකාරයේ දේවල් පේන්න දකින්න වෙනවා. වලාකුළු උඩ පාවෙනවා, චෛත්‍ය යනවා, බුදු පිළිම දකින්නවා, තව නිකන් ආලෝක ධාරා දකින්නවා. මේව දැක්ක ගමන් ওই භාවනා මධ්‍යස්ථාන අන්න හරි හරි වට හරි ඔයා නිවන් දැක්ක. නෑ, ඊට පස්සේ කියලා මිනිතුම රවට්ටෙනවා. ස්වාමීන් වහන්සේගේ සංගායනාව බල්ලා තමයි මම මේ පැහැදුනේ. ඊට පස්සේ තමයි මෙතන මම මේ සහභාගී වුණේ. මේක දැන් මේ භාවනාවනේ නවත්තලා එලින්ම ආනාපාන සති භාවනාවට හැරෙන්න ඕනේ. ඔව්, ආනාපාන සති භාවනාවට හැරෙන්න දෙයක් නැහැ. මේක ආරම්භ කරන්න ඕනේ. මේක හැරෙන්න දෙයක් නෙමෙයි, තියෙන්නේ හරවන්න දෙයක් නැහැ. මේක ආරම්භට නෙක්කමත යුඤ්ජත බුද්ධ සාසන. මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙන ආරම්භයක්. දැන් කොයි වෙලාවේද ආරම්භ කරන්න ඕනේ? අද මේ මොහොතේ. මේ මොහොතේ ඉඳන් තරහක් එනකොට මෙත්තානුසුති මරණානුසුති බුද්ධානුසුති දැනගෙන කරන්න ඕන. ලෝභ දෝෂ මෝහ රාගයක් එනකොට අසුභානුසුති මරණානුසුති බුද්ධානුසුති දැනගෙන කරන්න ඕන. මේක දැනගත්තේ නැත්නම් මේක පජානාති නැත්නම් මේක කරන්න බෑ. නප්පජානාති නම් මේක කළ වැඩක් නැහැ. බෝවන්සේ නමස්කාර.